මේ පුංචි රටේ සිව්කොණ ගමන් කරමින් ඉතාමත්ම සුන්දර ස්ථාන ඔබේ නිතුවද්දරට අපි සමීප කළා. ඒ විතරක් නෙමෙයි ඓතිහාසික වටිනාකම් පිළිබඳව ඔබට හඳුන්වා දුන්නා. අදත් කොළඹින් ටිකක් දුර බැහැරට ඇවිල්ලා ඉන්නේ ඒ චර්ම රෝග සඳහා ප්‍රතිකාර කරන විශිෂ්ට වෙදදුරෙක් හොයාගෙන. මේ ප්‍රදේශයේ ඉතිහාස කතාවක් තිබෙනවා. දන ප්‍රවාදයේ එන විදිහට ශ්‍රී ලංකාවේ අවසන් මහරහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටියාය කියන වට්ටාරම රජමහා විහාරස්ථානය පිහිටා තිබෙන්නේ මේ ගම්මානයට නුදුරි. විශේෂයෙන්ම සඳහන් කරද්දී එකල නියන් සමයක් ඇති වෙලා තිබෙනවා. ඒ නියන් සමයේදී ආහාර හංගුණා කියන කේනවනේ. අන්න ඒ කාලේ මේ ප්‍රදේශයට භික්ෂුන් වහන්සේලා දානය සඳහා වැඩමකොට අල වර්ගයක් වළඳා තිබෙනවා. අන්නේ අලෙව්ව ප්‍රදේශයට කියන්නේ අලව්ව කියලා. අද අපි ආවේ අලව්ව. සුන්දරව ගලා බස්නා ස්ථානයක ඉඳලා ඔබේ රූපත් ස්වභාවය නැති කරලා මහත් මානසික පීඩාවක් ඇති කරන රෝගී තත්ත්වයක් පිළිබඳව කතා කරන්න සූදානම් වෙන්නේ. මේ ඉන්නේ තුල්හිරිය කියන ප්‍රදේශයේ. මාවය ගලා බසිනවා බොහොම ලස්සනට. හැබැයි ඔබේ ජීවිතේ ලස්සන වෙන්න තිබිච්ච හේතු සාධක නැති වෙලා අවාසනාවට රෝගී තත්ත්වයක් බවට පත් වෙන පොතුගබර රෝගී තත්ත්වය පිළිබඳව තමයි අද කතා බහ කරන්න සූදානම් වෙන්නේ. අපිත් එක්ක ඉන්නේ යටගම වෙද පරම්පරාවේ ශ්‍රී ලක්මාල් සුගතදාස වෙද මහත්තයා. ආයිබන් නේද? ආයිබන්. මං කැමති කතාව ආරම්භ කරන්න දැන් යටගම වෙද පරම්පරාවේ ඉඳලා අද දක්වා එද්දි කොහොමද ඒ ඉතිහාසය? මේක නලින් අපේ මගේ තාත්තා පාරම්පරික වෛද්‍යවරේ. එතුමා කුඩා කාලේ මා කුඩා කාලේ සිටම එතුමාගේ වෛද්‍ය කර්ම හිමද මම අත්දැක්කා. එතුමා ගාවට එන රෝගීන් මම දැකලා තියෙන සුවපත් වෙලා යනවා. ඒකම ඒ සුවපත් වෙන ඒ ප්‍රතිකාර කරන ආකාරය මම දැකලා තියෙනවා. ඉතින් එතනදී මට ඇති වුණා මමත් කවදාහරි වෛද්‍යවරයෙක් වෙන අදහසක් මතුණා. ඉතින් මම උසස් අධ්‍යාපනයෙන් පසුව මම ඇතුළත් වුණා විශේෂ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට යක්කල සිද්ධ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට. එතනදී අභ්‍යාස කර්ම මම අවුරුදු 5ක් කරලා ඊට පස්සේ පසුව දේශීය වෛද්‍යවරුගාව ආයුර්වේදකට පුහුණු වීම කරලා පසුව දේශීය වෛද්‍යවරයෙක් හැටියට සර්වාංග රෝග වෛද්‍යවරයෙකුට ක්‍රියාපදිංචි වෙලා වෛද්‍ය ශාස්ත්‍රයට ඇතුළු වුණා. කෙනෙක් දුටුසනින් බීතියටපත් වෙනවා. හැබැයි පිළිකුල් සහගත ලෙසය දැක්කනම් අදින් පස්සේ මේ විදියට දකින්න එකක් නැහැ. මම විශ්වාස කරනවා බොහෝ දෙනා අනුකම්පා කරා. දියලබු මල්වල වර්ණයට සමාන ඇඟේ හැමතැනම මතුවන ලප හැටියට දකින්නට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි කසනවා කුඩු යනවා මේ සියල්ලත් එක්ක මම කැමති වෙද මහත්තයා දේශීය වෙදකම්මට ආවේනික වූ පැහැදිලි කිරීමක් තියෙනවනේ. අන්න ඒක දැනගන්න. පොතුකබර කියන්නේ සමේ රෝග තත්ත්වය. සමේ ඇති වෙන කැසීම් සහිතව පොතුපුතු ගැලවෙන රෝග තත්ත්වයකට තමයි පොතුකබර කියලා කියන්නේ. එතකොට මේකෙදී විවාහරයේ සඳහන් කරනවා කිටිබකින නමිනුත් හඳුන්වනවා. ඒක මේක මහා රෝග ගණවලට අයිති මහා කුෂ්ඨ රෝගවලට අයිති එක කුෂ්ඨ රෝගයක්. මේ ජලදහරේ සිසිලස වගේම ජීවිතයට සිසිලස ගෙනෙන්නට හැකි නම් අන්නේ බලාපොරොත්තු තුල මානසික පීඩනය අවම කරන්නට හැකියාවක් ලැබෙන දවසක් බවට අද බොහෝ දිනකට විදගෙදර වැඩසටහන වැදගත් වෙයි. මම කල්පනා කරනවා ඉස්සුරි තත්ත්වයන් ඇති වෙන බොහෝ දිනෙක අද රෝගයේ රෝග ලක්ෂණ කොහොම බය වේද කියලා කල්පනා වෙනවා. තාම්‍ර වර්ණයට හුරු උඩා පැල්ලම් සහිතව. ඒ කියන්නේ කුඩු කුඩු වශයෙන් කසමින් කුඩු කුඩු වශයෙන් යනමන. ඒකම දියලබු වර්ණයට හුරු ඒ කුඩු වර්ණය ගන්නවන. එතකොට ඒක තමයි ලක්ෂණයක් වෙන්නේ.
මුල්ම ලක්ෂණ. එතනදී ඉස්සෝරි හැටියට ගත්තොත් ඉස්සෝරි සමහරව දැකපමණි ඉස්සෝරි මේ රෝග ලක්ෂණද කියලා ඒකටපත් වෙනවා. ඉතින් ඒක ඉස්සෝරි ආපමණින්ම ඒක කියලා කියන්නත් බෑ. නමුත් මේක කාලය තිස්සේ කසනවනම් කුඩු කුඩු වැඩිපුර වැටෙනවනම් පොතු පොතු ගැලවෙනවනම් කන පිටිපස්සෙත් ඒ වගේම ලක්ෂණ ඇති වෙනවනම් මේක ඔය පොතු කපරගේ රෝග තත්ත්වයේ ලක්ෂණ බවට අපිට කියන්න පුළුවන්. ඒකම මේක කුච්ච සාද්ද රෝග තත්ත්වය. එතකොට රෝගයේ අමාරුවෙන් සුව කළ හැකි රෝග තත්ත්වයක් හැටියට හඳුන්ලා තියෙනවා. ඈත අතීතයේ තිබුණු ජීවන රටාව හොඳයි කියලා බොහෝ දෙනෙක් අද කතා කරනවා. විවිධ සංවාද විසංවාද ඒ පිළිබඳව ඇති වෙනවා. හැබැයි ගන්න තිබෙන ආහාර ඒ විතරක් නෙමෙයි ඇවතුම් පැවතුම් මේ සියල්ලත් එක්ක මේ රෝගයට බලපාන හේතු ගණනාවක් තිබෙනවා. මෙද මාතේ හේතු ටිකක් මතක් කරගන්න. අතනම නලින් මේකෙදි අපේ ගන්න ආහාර ඊළඟට ඇවතුම් පැවතුම් මේ දේවල් බලපානවා මේ රෝග තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් මේකෙදි පළවෙනිම අපි බලන්නේ අපි ගන්න ආහාර තත්ත්වය. ඒකදී අපි පත්‍ය ආහාර අපත්‍ය ආහාර වශයෙන් කොටස් දෙකකට පියනවා. පත්‍ය ආහාර කියන්නේ අපේ මේ රෝග තත්ත්වයට සුදුසු ආහාර තත්ත්වය. එතකොට මේකට උෂ්ණ දෙක නොවන ආහාර අපි ගත යුතුයි. එතකොට අපත්‍ය ආහාර වලදී වෙන්නේ උෂ්ණ ආහාර. ඒකට අන්නාසි දෝරිය මැංගුස් රඹුටන් අඹ කියන පළතුරු වර්ග ඊළඟට උෂ්ණ දෙල් ආහාර ඒ වගේ දේවල් බලමාළු අච්චාරු ජාඩි ඒ වගේ දේවල් මේ ආහාර වලට ගන්නවා නම් මේ රෝග තත්ත්වය වැඩි වෙන හේතුවක් වෙනවා. එතකොට ඒකම මානසික තත්ත්වය බැලුවොත් අපි ඒ කෙනෙක් ඉන්නවා නම් මානසික ආතතියෙන් එයා වැඩිපුර මේ රෝගය ගැන සිතමින් වද වෙනවා නම් ජීදර මොන ආහාර ප්‍රශ්නයක් සම්බන්ධව වද වෙනවා නම් ඒ රෝග තත්ත්වයේ ඒ වගේ කෙනෙක් ඉන්නවා නම් මේ රෝග තත්ත්වයේ වැඩි වෙන හේතුකාරකයක් වෙනවා. වෙද මහත්තයා ওই විදිහට හේතු පියාගෙන එනකොට මට කල්පනා වුණේ ඔබ කාට හරි ඉදිෂා කරනවා නම් වෛර කරනවා නම් ක්‍රෝධ කරනවා නම් යම්කිසි විදිහකින් මේ රෝගී තත්ත්වය ඇති වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි බොහෝ දෙනා කල්පනා කරනවා මේක නම් මහා කර්මයක්. ඇත්තටම කිව්වොත් කර්මජ රෝගයක්. මම විශ්වාස කරන විදිහට වෙද මහත්තයාට මේක නිට්ටාවටම සුව කරන්න පුළුවන් කියලා කියනවාද? ඇත්තටම මේ පිළිබඳව මට කියන්න ඕනාලි දැන්. එතකොට මේකෙදි වෙන්න පුළුවන් නම් කිව්ව විදිහට ආත්මාත්මිකත්වයට යන්න පුළුවන්. එකක් අපි ගිය ආත්මවල කරපු පාප කර්ම හෝ වේවා මේ ආත්මලි කරමු පාප කර්ම හෝ වේවා මේකෙදි මේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා හඳුන්ලා දීලා තියෙනවා. ඇතරම නෙවෙයි මේක නිට්ටාවට දුර කරන්න පුළුවන්. මේකෙදි කියලා තියෙනවා කුච්ච සාද්ද රෝග තත්ත්වයක් කියලා අපි මේක හඳුන්වන්නේ. කුච්ච සාද්ද රෝග තත්ත්වයක් කියන්නේ අමාරුවෙන් සුව කළ හැකි රෝග තත්ත්වයක්. එතකොට අපි වෙන ඖෂධ හරියාකාරව පාවිච්චි කිරීම. එතකොට දැන් මෙතනදී රෝගියාගේ පැත්තෙන් බැලුවොත් රෝගියා 75% ප්‍රමාණයක් රෝගියා විසින් ගන්න ඕනේ මේ ප්‍රශ්නේදී. ඇත්තම වෛද්‍යවරයාට කරන්න පුළුවන් 125% විතර ප්‍රමාණයක් තමයි උදව් කරන්න හැකියාව තියෙන්නේ. ඉතින් රෝගියා විසින් රෝගියාට දෙන ඖෂධ හරියාකාරව පාවිච්චි කරන්න ඕනේ. රෝගියා ගන්න ආහාර ටික හරියට ගත යුතුයි. ඒ එහෙම කරනවා නම් මේ රෝගිය සුව කරන හැකියි. නමුත් මේ රෝගියා මේ පත්‍යපත්‍ය ආහාරවලින් මිදිලා එයාට හිතුමතේ ආහාර පාන භාවිතා කරනවා මේ රෝග තත්ත්වේ නැවත ඇතිවීමේ සම්භාවිතාවක් වැඩි. ඒක තමයි මෙතනදී පළවෙනිම කියන්න ඕනේ. රෝගී සමහරව අහනවා මේක සුව කරන්න පුළුවන්ද? ඇත්තටම සම්පූර්ණයෙන්ම සුව වෙනවද? නමුත් අපිට කියන්න පුළුවන් සුව කරන්න පුළුවන්. හැබැයි නැවත ඇතිවීමේ සම්භාවිතාවය වැඩි අර හේතු කරගෙන. මේ රෝගී තත්ත්වය පරම්පරාවෙන්ම ඇති වෙන්න හැකියාවක් තිබෙනවා. යම්කිසි විදියකින් ගර්භණී කාලයේදී මාතාවක් වෙන්න ඇතුම් පුරන උතුම් අම්මා කෙනෙකුගෙන් බිහි වෙන දරුවෙකුටත් මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්ද? අන්න ඒක නත් අපි කැමති දෙයක්. ඔවුනම් මේක පරම්පරාවෙන් ඇති වෙන සම්බන්ධතාවයේ තියෙනවා. 50% සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට දරුවෙක් ලැබෙන්නින මවකට ඒ දරුවාට ඥානමය සම්බන්ධතාවයක් තියෙනවා මේ රෝගයත් එක්ක. එතකොට මවට මේ රෝග තත්ත්වය තියෙනවා නම් දරුවට ඒ රෝග තත්ත්වයේ හැදීම සම්බන්ධතාවය වැඩි. එතකොට පරම්පරාවෙන් කියනකොට මම මේ කතා කරේ තව මේ රෝග තත්ත්වය දැන් තව කෙනෙකුට බෝ වෙන්න පුළුවන් දෙ කියන එක. එතකොට මේ රෝග තත්ත්වය කිසි කෙනෙකුට බෝ වෙන්නේ නැහැ. මේක තමන්ගේ ශරීරයේ විසින්ම හැදෙන රෝග තත්ත්වයක්. එතකොට මේකෙදි වෙන්නේ ඔය අපත්‍ය අපි කලින් කතා කරපු වගේ අපත්‍ය ආහාර වේන ආදීන් ප්‍රත්‍ය දූෂණය වුණාට පස්සෙ ශරීරයේ විසින් තමන්ගේ ශරීරයම විරුද්ධව වැඩ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ ශරීරය තමන්ට විරුද්ධව වැඩ කරන්න පටන් ගන්නවා සමානයි. මේකෙදි මතුවෙනවා රෝග තත්ත්වයේ අර වන් කිව්වා වගේ කලින් සම කුඩු කුඩු මතුවෙන එක, කසන එක, කුඩු හැලෙන ගතිය. ඒ තත්ත්වේ මතුවෙන්න පටන් ගන්න මේ අවස්ථාවේදී තමයි. ඉතින් මේක પરම්පරාවෙන් බොහෝ වෙන්නත් පුළුවන්.
හැදීමේ සම්බන්ධතාවය තියෙනවා. වෙන කෙනෙකුට බෝවීමේ හැකියාවක් නැහැ. සාමාන්‍ය හැදීමේ ප්‍රවණතාවයක් නැහැ. පරම්පරාවෙන් හැදෙනවා කියන්නේ 150ක සම්බන්ධතාවය විතරයි. හැමෝටමත් හැදින්නෙත් නැහැ. එතකොට ගුගක් අය බය වෙනවා, මේ දරුවෝ ඉන්නවා, තමන්ගේ බිරිඳ ඉන්නවා, මේක මහත්තයාගේ බිරිඳට බෝ වෙයිද, දරුවන්ට බෝ වෙයිද? ඒ කිසිම දෙයකින් බය වී කාරණයක් නෙමෙයි. අනික මේ තත්ත්වය හැදුණා කියලා ගොඩාක් වැඩිවීමටපත් වෙන්නේ වෙන හේතු කරගෙන. මේකද මොකද මේ රෝග තත්ත්වය ඇති වෙන්නේ තමන්ගේ ශරීරයෙන්නේ. ඒ රෝගය හැදුණා තියෙන පුද්ගලයාගේ ශරීරයෙන්ම තමයි මේ රෝග තත්ත්වයපත් වෙන්නේ. එතකොට බාහිරින් එන බැක්ටීරියා ආසාදන, ඒ දිලිර ආසාදන හේතු කොටගෙන තමයි මේ රෝග තත්ත්වය වැඩිපත් වෙන්නේ. එතකොට මේකෙදි තමයි සැරව ගලන්නේ, ඕජස් ගලන්න පටන් ගන්න. ඒ තත්ත්වය ඇති වෙන්නේ බාහිරින් ඇති වෙන බැක්ටීරියා ආසාදන හේතු කොටගෙන. ඉතින් මේක එහෙම ඒ දේවල් ගෑවුනා කියලාවත් වෙන කෙනෙක් ළඟින් ආශ්‍රය කරා කියලාවත් මේ රෝග තත්ත්වේ බෝ වීමක් පතු වෙන්නේ නැහැ. ලෝකය සුන්දර තැනක් බවට පරිවර්තනය වන්නේ හිට උපදින දරුවන් නිරෝගී දරු පරපුරක් වුණොත්. අන්න එහෙම කල්පනා කරනකොට දේශීය වෙදකමේ විශිෂ්ටත්වයක් එක්ක මට හිතෙනවා අර කියපු 150ක් නැති කරගන්න ක්‍රමයක් තිබුණා නම් මොනතරම්නම් වටිනවද? පරම්පරාවෙන් එහෙම නැත්නම් ජානමය ලක්ෂණ මේවත් එක්ක මේක නැති කරගන්න හැකියාවක් ඇත්තම නැද්ද? අතරම වලින් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මේකෙදි අතරම දැන් අද මව්වරු දරුවන්ට මේ රතකල්පය දෙන එක දෙන අඩු කරා. මොකද මේ එක මත තියෙනවා රතකල්පය දෙන එක ප්‍රශ්න තියෙනවා. නමුත් මේ දැන් මේ කාලෝචිතයි මේ ප්‍රශ්නේ ගැන කතා කරන්නේ. මොකද මේ රෝග තත්ත්වය ඇති වෙන්න දැන් එදාට වැඩි අද වැඩි. ඒකට හේතුවක් තියෙනවා. එදා මව්වරු අපිට දරුවන්ට රතකල්පය දුන්නා. දැන් මව්වරු ඒ රතකල්පය දෙන්නේ නැහැ. එතකොට ඒකට හේතුවක් වෙලා තියෙන්නේ ඒ රරුවන්ට ප්‍රතිශක්තිකරණය අද හොඳ ප්‍රතිශක්තිකරණයකින් මේ රෝගියට ඔරොත්දීමේ හැකියාවක් තියෙනවා. අද ඉන්න දරුවන්ට අද ඉන්න මව්වරුන්ගෙන් වෙන දරුවන්ට ඒ දේ රතකල්පය දෙන්නේ නැති නිසා මේ රෝගය ඇති වෙනවා වැඩි. මම කැමති දැනගන්න බොහෝ වෙලාවට දැන් අදත් ඉතිරිව තිබෙනවා මිහින්තලේ නම් අර බෙහෙත් ඔරු කියන සංකල්පය. විශේෂයෙන්ම අපිට දකින්න ලැබෙනවා ගල් ඔරුවක් දකින්න ලැබෙනවා. අද කාලේ වෙද මහත්තයා භාවිත කරන්නේ බෙහෙත් ඔරුවක්. මම කැමති ඒක ගැන දැනගන්න. ඔව් ඇත්තනම දේශීය වෛද්‍ය ක්‍රමයේදී ඔරු සංකල්පය තියෙන්නේ දේශීය රටේ ලංකාවේ විතරයි. මේකෙදි අපි භාවිත කරනවා දැන් අපේ චිකිත්සාවලියේදී යන්නේ සෝදන සමන තර්පණ වෛද්‍ය ක්‍රමය. එතකොට මේකේ ශෝධන කර්මයේදී අපි භාවිත කරන මේ ඔරු ක්‍රමයේදී අපේ බෙහෙත් ඔරුව හදලා තිනවා කොහොම වලින් හදපු ඔරු ක්‍රමයක්. එතකොට මේක දේශීය පරණ ක්‍රමය අයත් ඔරු අනුරාධපුර පොවනරු වගේ යුගවලදී ගල් ඔරු භාවිත කරලා තියෙනවා. ඒකම බෙහෙත් ඔරුව මේ අපි හදලා තියෙන මේ රෝගය සඳහාම කොහොම වලින් නිෂ්පාදනය කරලා තියෙන හදලා තියෙන මේ ඔරුව මේකේදී පුළුවා කුෂ්ඨ රෝගීගේ විස නසන ක්‍රමයට තමයි මේක හදලා තියෙන්නේ. ඒකම අපි විස නැසීමේට උදව් කරන ඖෂධ වටෝරුවක් මේකට යොදලා තිනවා. ඒකෙදි අපි රෝගියා ඒ ඔරුවට දාලා යම් කාලයක් ඇතුළත රෝගියා නැවත ගන්නවා. ඉතින් එතනදී අර කුෂ්ඨවල තියෙන ඝන තත්වය පොතු කබර රෝගී තත්වයේදී ඇති වෙන කුෂ්ඨ පොතු වශයෙන් ගැලවෙන තත්වය මගහැරිලා ඒක බුරුල් වෙලා තෝසපාර තත්වයටපත් වෙනවා. පොතු පිට ගැලවිලා. එතකොට එතනදී සුද්ධ කරාට පස්සෙ අපි භාවිත කරන ඔය තෛල අභ්‍යංග ප්‍රතිකාර සඳහා. එතකොට මේ බෙහෙත් ඔරුවට අපි භාවිත කරනවා පාවට්ට, නුගපොතු, බෝපොතු, අට්ටිකපොතු ඒකම තවත් ඖෂධ කාණ්ඩයක් මේකට භාවිත කරනවා. ඒවා තම්බාගත් ඖෂධ මේ ඔරුවට දාමලා රෝගියාත් මේ ඔරුවේ විනාඩි 20ක් නැත්නම් 40ක් අතර ප්‍රමාණය කාලයක් කියා ගන්න. එතකොට මෙතනදී වෙන්නේ මේ ඖෂධවල තියෙන ගුණය මේ රෝගය පොතු කබර රෝගීන්ගේ පොතු ගැලවෙන සමට උරා ගන්නවා.
ඒකම ඒ පොදු ඉක්මනින් ගැලවෙන්න පටන් ගන්නවා මේ ඖෂධ වලින්. ඉතින් ඒ ගැලවීමත් හේතු කොටගෙන මේ අර රෝගියාගේ කසන තත්ත්වය ඒකම යාට දැවිලි ගතියක් ඇති වෙන්න පුළුවන් මේ රෝගියට. ඒ තත්ත්වය නැති වෙලා යනවා. වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන සංකල්පයත් එක්ක වැවහා සැබඳුණු ඔරුව මොනතරම් ජීවන සම්බන්ධියාවක් තිබුණාද? ඒ ඔරුවම බේතොරුවක් හැටියට භාවිතා කරලා ලෙඩ සුවපත් කරන්න භාවිතා කරනවා. හැබැයි අදවන විට ඔරුවල නැගලා යන්න එමු නැත්නම් මේ වගේ දියකඳක ස්නානය කරන්න අවස්ථාවක් නැහැ. බොහෝ වෙලාවට උෂ්ණ රෝගීන් වැඩි වෙලාවක් දියේ බැහැලා හිටියම නිරෝගී භාවයට පත් වෙන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා. ඒකම පිරිසුදුකමක් තමන්ගේ පිරිසුදුකම ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මේ රෝගීන්. මොකද මේ රෝගය වැඩි වෙන්නේ, ඒ කියන්නේ දැන් අපි මේ රෝගය හැදුණු පුද්ගලයාට වෙනත් බාහිරින් ඇති වෙන බැක්ටීරියා ආසාදන ඒකම වෙන රෝග තත්ත්වයකට ගොදුරු වීමේ හැකියාව වැඩි මේ අපිරිසුදුකම නිසා. අපිරිසුදුකම නැතුව හොඳ පිරිසුදු වෙනවා නම් ඒකම හැමදාම නානවන ඒකම පිරිසුදු තමන්ගේ පිරිසුදුතාවය රැක ගන්නවා නම් මේ රෝග තත්ත්වය වර්ධනය වීම නැත්නම් වැඩිවීම අඩු කර ගන්න පුළුවන්. ඒකම අද හුඟක් අය ඇලවල් වල දොළවල් නාන්නේ නැහැ. හුඟක් බාත්රූම් වල ෂවර් එකකින් එන වතුර ටික විතරයි නාන්නේ. ඉතින් මේ ඇඟට වැටෙන වතුර ප්‍රමාණය ගොඩාක් මදි. සාමාන්‍යයෙන් ඇලක බැහැලා ඔයක බැහැලා නානම නම් මේ ඇඟේ තියෙන උෂ්ණ තත්ත්වය අඩු වෙන්න පටන් ගන්නවා. ඒක නිසාම හේතු කොටගෙන තමයි පරණ පැරණන්ගේ මේ රෝග තත්ත්වය දකින්න නැත්තේ. දැන් අලුත් අලුත් සමාජයේ දැන් එන්නේ එන්නේ මේ බාත්රූම් වලින් ස්නානය කරන්න පටන් අරගෙන මේ රෝග තත්ත්වය එන්නේ වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. අපි ඒකම ගත්තොත් තවත් දෙයක් තමයි ආහාර පැත්තපත්තු. ආහාරත් දැන් අපි හිතනවා කෘමිනාශක වලින් තොරව අපි රෝගියෙකුට උපදෙස් දෙනවා කෘමිනාශක භාවිතා කරන්නේ නැති ආහාර ගන්න කියලා. ඒකම කෘතිම ආහාර වලට යන්න එපයි කියලා. විශේෂයෙන්ම මේ රෝගීන්ට පොතු කබර වෙන රෝගීන්ගේ කෘතිම ආහාර වලට ගියොත් මේ රෝග තත්ත්වයේ ඉක්මනින් උස්සන්න තත්ත්වයට පත් වෙනවා. සාමාන්‍යයෙන් කතාවට කියන්නේ අනේ මන්ද ඉන්න බෑ ශරීරයෙන් දුම් පිට වෙනවා වගේ කියලා. එහෙම කියන්නේ 10 වැඩි වුණාම දහඩිය විතරයි පිට වෙන්නේ. රස්නේ වැඩි කියන එක තමයි ඒකෙන් කියන්නේ. බොහෝ වෙලාවට උෂ්ණාධික කෙනෙක් ඇත්තටම දැන් මේ වගේ රෝගී තත්යකට ගොදුරුනාට පස්සේ අර ස්වේද කරන එකක් තියෙනව නේද? උනාලේ. ස්වේද කුටිය නැත්තම් ස්වේද ගැනීම කියන ප්‍රතිකාර ක්‍රමය මේකදී කරන්නේ අපේ දූෂී විෂ ශරීරයෙන් පිට කිරීමට දාහ ගැනීමෙන් ශරීරය පිට කිරීම. මේකට අපි හදලා තිනවා ඒ ස්වේද කුටියක් වෙනම හදලා තිනවා. මේ කුටියට අපි භාවිතා කරනවා කොහොඹ වලින්ම හදපු කුටියක්. එතකොට ඒ ඖෂධ සම්බාගත් ඒ ප්‍රകൃති අනු ඖෂධ සම්බාගත් දුමාරේ අපි ඒ කුටිය තුළට යවලා ඒ රෝගියාගේ දාහ ගැනීමක් කරනවා. ඒ දාහ ගැනීමේදී එතනින් අපි බලාපොරොත්තු වෙනවා රෝගියාගේ දූෂී විෂ ශරීරයෙන් පිටට ගැනීම. එතනදී රෝගියාගේ දහඩිය වශයෙන් දූෂී විෂත් ඒ ශරීරයේ ඇතුළත ඇති විෂ පදාර්ථ පිට වෙනවා. මේක සාමාන්‍ය විනාඩි 20ත් 45ත් අතර කාලයක් පරාසයක් අපි මේ රෝගියා වෙනුවෙන් ප්‍රතිකාරය කරනවා. ඒකම ගොඩක් වැදගත් තව ශිරෝධාරා කියන ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. මේකෙදි කරන්නේ ශෝගියාගේ හිසට තෙල් වැක්කිරීමක්. ඒක කොහොඹ ලෑල්ලක් මත රෝගියා හාන්සි කරලා කුඩා මුට්ටියක් තෙල් ධාරාවක් වශයෙන් මුට්ටියකින් තෙල් ධාරාවක් වශයෙන් රෝගියාගේ නළල මතට වැටෙන්න සලස්වලා එතනත් විනාඩි 20ක 30ක අතර කාල පරාසයක් දෙපාරක් තුන්පාරක් ධාරාව වශයෙන් රෝගියාට ඔළුවට තෙල් වැක්කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ හිසේ තියෙන සියලුම රෝග ඒකම ශීර්ෂගත රෝග තත්ත්වයන් විශේෂයෙන් දැන් ඔය තා කියනවා නම් සොරයිසිස් හෝ වේවා යම් ඉස්සරි තත්ත්වයක් තියෙනවා නම් ඒ තත්ත්වය මගහැරීමට මේ ප්‍රතිකාර ක්‍රමේ ගොඩාක් ඉබහල් වෙනවා. සියල්ල අතහැරීමේ මග බුදුන් වහන්සේ දේශනා කරන්න තෝරාගන්නේ
බෝධීන් වහන්සේ. හැබැයි අපේ ආයාචනා සියල්ල අපේ බලාපොරොත්තු සියල්ල ප්‍රාර්ථනා හැටියට එකතු කරන්නේ බෝධීන් වහන්සේ අභියස. ඒ ප්‍රාර්ථනා එකතු කරනවට වඩා දැහැමි ජීවිතයකට හුරු වෙනවා නම් පිනට බර වෙනවා නම් පවෙන් ඈත් වෙනවා නම් මෙවැනි රෝගී තත්ත්වයන් හට නොගන්නවා කියන විශ්වාසය තුලයි අද කතා බහ නිමා කරන්න සූදානම් වෙන්නේ. අද වෙදගෙදර වැඩසටහන බොහෝ දෙනෙක් බලාගෙන ඉඳලා බොහොම පින් සිදු වෙනවාය කියන සිතුවිල්ල එකතු කරනවා නම් ස්වාධීන රූපවාහිනී සෙනසුරාදා වෙදගෙදර වැඩසටහනේ නිෂ්පාදක කණ්ඩායමටත් ඒ වගේම ස්වාධීන රූපවාහිනී හැමදෙනාටමත් ඒ දායකත්වය ලැබෙන වග මතක් කරන්නට ඕනේ. ඒ මතක් කිරීමත් එක්ක අපිත් එක්ක එකතු වුණේ යටගම වෙද පරම්පරාවේ ශ්‍රී ලක්මාල් සුගතදාස වෙද මහත්තයා. බොහොම පින් ආයි. එහෙම මතක් කරන ගමන් සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා කියන දවස් තුනේදිම මේ තුල්හිරිය ප්‍රදේශයේ අලව්ව තුල්හිරිය ප්‍රදේශයේ වෙද මහත්තයාගේ නිවහනේදී ප්‍රතිකාර කරනවා. උදේ ඉඳලා රෑ වෙනකම් වෙද මහත්තයා ප්‍රතිකාර කරන්නේ ඔබ වෙනුවෙන්. විශේෂයෙන්ම ප්‍රතිකාර ගන්න කැමති හැමදෙනාටම සිකුරාදා සෙනසුරාදා ඉරිදා නිවහනටත් බදාදා දවසේදී බත්තරමුල්ලටත් එන්න කියන ආරාධනය කරනවා. ඉතාමත්ම දක්ෂ විශිෂ්ට වෙදදුරන් ලංකාවේ දසත විසිරි පැතිරී ඉන්නවා. ඒ සියලුම දෙනා පිළිබඳව සමහරට අපි නොදන්නවා ඇති. ඔබ දන්නවා ඇති. අපට ලියන්න. නිෂ්පාදක වෙදගෙදර ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල කියන ලිපිණයට අපි කැමති ඒ වෙදදුරන් මුළු ලෝකෙට හඳුන්වා දෙන්න. මේ අපේ ආඩම්බරය කියලා අපිට ආඩම්බරෙන් කතා කරන්න පුළුවන්. ස්වාධීන රූපවාහිනිය ආඩම්බරයට පත් වෙන්නේ මේ රටේ දේශීය වෙදකමට යලි ජීවය දුන්න සංගායනාවක් බවට මෙය පරිවර්තනය කරගත්ත නිසා. එමනම් අදට සමුගෙන යනවා. අයබෝවන්.